ආණ්ඩුවේ කණ්ඩායම් පාර්ශවවල හැසිරීම අපි දිගින් දිගටම සඳහන් කළා මේ ආණ්ඩුව ප්‍රත්‍යාධිකාරී ප්‍රචණ්ඩකාරී ක්‍රියාපිලිවෙතක ගමන් කරමින් සිටිනවයි කියලා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේම මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට ඉඩ අවකාශය ලබා දෙන ආකාරයෙන්ම මනාව පැහැදිලි වෙනවා ආණ්ඩුවේ තිබෙන මේ බලහත්කාරී නැත්තම් තක් ලෙවල් එකේ මට්ටමේ දේශපාලනේ මොකද්ද කියන එක. අද ඒක පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා. එළියට ඇවිල්ලා මේ පින්ලයාල්ලව හයි ස්පීඩ් අපෝස්සේ එළියට ගත්තේ මොකද්ද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඊයේ පෙරේදා වෙනකොට පින්ලයාන් දොරවල් කඩාගෙන ගිහිල්ලා තමන්ගේ ප්‍රාදේශීය සභාවේ අයවැය බලෙන් සම්මත කරගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රෝහල් ගත වෙන්නට පහර දීලා මේ ක්‍රියාපිලිවෙලවල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැළපෙන ක්‍රියාකාරකම් නොවන බව සඳහන් කරන්නට ඕන. ඊළඟ එක තමයි මේ ආණ්ඩුව බොහොම බලයටපත් වෙනකොට දේශහිතයිශීත්වය ජාතික මාමකත්වය එවැගේම බෞද්ධාගමික ස්වરૂපය දැඩි ලෙස පෙන්눔 කරලා තමයි තමන් බලය උදුරාගත්තේ. ඒ වගේම ජනාධිපතිවරයා රුවන්වැලි සෑයේ භූමියේ දිවුරුන් දීලා මේ ආණ්ඩුවේ බෞද්ධ මුහුණුවර කොයිතරම්ද කියන කාරණාව නොකියා ප්‍රදර්ශනය කළා. පැහැදිලිව කිව්වා බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් තමයි බලයටපත් උනේ කියලා. ඉතින් මේ රට ධර්මක් දිවිපයක් විදියට තමයි විරුද්ධ ලෝකය තුල විරුදාවලිය ලැබිලා තියෙන්නේ. ඒ මේ සංස්කෘතිය අපේ ශිෂ්ටාචාරයන් බෞද්ධ ධර්මයට අනුව බෞද්ධ දර්ශනයට අනුව සැකසিলা 2500ක ඉතිහාස අවුරුදු 2500කට වඩා ඉතිහාසය සංස්කෘතියක් උරුම කරගත් අපි ඒ උරුමයට බෞද්ධ දර්ශනය තමයි මූලයේ බවට පත් වෙලා තිබෙන්නේ. Breaking.lk